සුභ මධ්‍යනක් ස්වාධීන රූපවාහිනී මධ්‍යන පුවත්විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම මල්කියු බලමත්ත ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත පළාත් සභා මැතිවරණය කඩිනමින් ජනපති පවසයි නව ගමනක් වෙනුවෙන් අගමැති වැඩ බහර ගනි විනය විරෝධී ක්‍රියා සිදු කරන අයට රජය තදින් සිටි राज्य माध्य आयतन वलट नव प्रधानी स्वाधीन रूपवाहिनी नव सभापति आचार्य सोमरत्न दिशा नायक मगीन 188 रगत इंडोनेशिया गुवन न्याने अतुरुदान මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර නව රජ යටතේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ තිසමහරාමේ පැවති ජාතික වප්මඟුල් උත්සව සභාව අමතමින් ජාතික වප්මඟුල් උළෙල තිසමහරාම සඳගිරිගොඩ වෙල්යායේදී අද පෙරවරුවේ ආරම්භ වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් महाकण्णे वगा कटियुतु आरंभ केरेन मेवर जातिक वप्मगुल उलेलेट सहभागिवीम संधा पेमिनी जनाधिपतितुमा महत् हरसरिन युतुव पिलिगनु लेबुवा वप्मगुल सीसेमे कटियुतु जनाधिपतितुमा आरंभ कले सेत पिरित सज्जायना मध्ये एहिदी सर्व आगमिक वतावद्द सिदु केरुना एम कटियुतु वलिन अनतुरुव रस्व सिटी पिरिस एमतु हिटपु अमात्य महिंद अमरवीर महता पेन्वा दुन्ने පසුගිය වසරේ මිරිස් ආනයනයට පමණක් රුපියල් මිලියන 13000ක් වැය කර ඇති බවයි ජනාධිපතිතුමා දැනටමත් රජයට කැබිනට් මණ්ඩලයට පසුගිය කාලේ නිරන්තරයෙන්ම කිව්වා මේ වැඩපිළිවෙල අනිත් පැත්තට හරවන්න කටයුතු කරන්න කියලා නමුත් එතුමාගේ තිබුණු උනන්දුව අනිත් අයගේ තිබුණාද කියන සැකේ අපතුල තියෙනවා කෙසේ වෙතත් දැන් ඔබතුමා ප්‍රකාශ කළ පරිදිම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේන විට ජාතික ප්‍රතිපත්තිය හදලා අවසන් වෙලා තියෙනවා ඉදිරි මාසෙ වෙනකොට ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් වෙනවා ඒ ජාතික ප්‍රතිපත්තිය ඔස්සේ අවුරුදු 7ක් මේ රට ඉස්සරහට ගෙනිච්චොත් නියත වශයෙන්ම මේ රට සහලින් ශාම්පෝෂිත වෙනවා අනිවාර්යයෙන්ම එනකන්ෙම මට විශ්වාසයක් තියෙනවා ඒ වගේම අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය ආහාර වලින් අවම වශයෙන් 90%ක් මේ රට තුල නිෂ්පාදනය කරගන්න හැකියාව තියෙනවා ජනාධිපතිතුමා මට එන්න කියලා කිව්වා දැන් සම්දානය අපි තීන්දුවක් ගමු කියලා අපි සති ගානක ඉඳලා සම්දානේ රැස්වීම තියලා අපි තීන්දුව කරා මේ රජය තුල කටයුතු කිරීමෙන් රටට යහපතක් වෙන්නේත් නැහැ ජනතාවට යහපතක් වෙන්නේත් නැහැ කියලා එතුමා කියනකොට ලියුම දැන් ඕන කියලා මම ඉතාමත් කැමැත්තෙන් අස්සම් කරපු ලියුම තමයි සම්දානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ ලිපිය ඒ ලිපි අස්සම් කරත් එක්කම අද ඔය කවුරු කවුරු කයිවාරු ගැහුවත් ආණ්ඩු වෙන කාටවත් පුළුවන් කමක් නැ වෙන කොහෙවත් අගමැතිවරුපත් වෙන්නේ නැ ඒ අනුව ජනාධිපතිතුමාට ව්‍යවස්ථාව අනුවම සම්පූර්ණ බලය හිමි වෙලා තියෙනවා මේ රටේ අග්‍රාමාත්‍යවරයා පත් කරන්න ඒ නිසා නීත්‍යානුකූලව තමයි අග්‍රාමාත්‍යවරයා පත් කළා තියෙන්නේ එමෙන්ම මෙහිදී උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා නව රජයේ වැඩපිළිවෙල පිළිබඳව පැහැදිලි කරමින් මෙරටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තීන් සහ දර්ශනයන් සැකසීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නා. වප්මගුලේ පසුබිම ගත් විට ගොවියාට කරන ඉහළම ගෞරවයත් රාජකීයයන් විසින් පුද කරන දවසක් තමයි වප්මගුල කියලා කියන්නේ. මේ රටේ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ප්‍රමුඛ වූ පදනම කෘෂි කර්මාන්තය. වෙන කුමන කර්මාන්ත දිනුන කළත් කෘෂි කර්මාන්තය කියලා කියන්නේ ආහාර අපි රටක් විදිහට අද මුහුණ දෙන ආර්ථිකයේ ප්‍රබලතම ඛේද වාචකය තමයි අති විශාල ආහාර ප්‍රමාණයක් පිට රටින් ගෙනල්ලා කන එක එක් පැත්තකින් අපිට නියඟේ වගේ කරුණු බලපෑවා පහුගිය කාලේ නමුත් තවත් පැත්තකින් රාජ්‍ය කෘෂි කර්ම ප්‍රතිපත්තියේ තිබෙන වැරදි राज्य आर्थिक प्रतिपत्ति वरदी सीलुदेम गोलीय संस्कृति अभी एक विधि जीवत्न ये विकार देशपालन उन्माद कथा इक् अभी देशीयत्टयान अभी उर्मयान्याटयान अभी संस्कृति याटयान अभी आहार संस्कृति विनाशवेन अभी अलुत्रज विधिट पिरेदाहदू अलुत्रज गु महिंद राजपक्ष मे तुम आगमेवरे अवश्य पटकल इवागेम महिंद अमरवीर मे तुम गेन मेतन
නිවේදක මහත්මයාත් කතාවට ආරාධනා කළේ හිටපු කෘෂිකර්ම ඇමති කියලා. එයා හිටපු නෙවෙයි දැනත් එහෙමයි හිටත් කෘෂිකර්ම ඇමති. මේ කටයුතුවලදී ගොවි ජනතාව ශක්තිමත් කරන්න දිය හැකි සෑම සහයෝගයක්ම අපි දෙනවා රජය. මේ පිම්බීමට ගැළපෙන විදිහට ආර්ථික ප්‍රතිපත්තීන් සහ දර්ශනයන් හදන්න ඕනේ. දේශීයත්වයේ අපේ උරුමය අපේ උරුමකම් අපේ දේ ඒ සියල්ලට ඉහළ ඇගයීමක් කරන්න ඕනේ වටිනාකමක් දෙන්න ඕනේ. ඉහළ තක්සේරුවක් දෙන්න ඕනේ. අලුත් රජය යටතේ බලාපොරොත්තු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් මැතිවරණ කොමිසම සමග මම සාකච්ඡා කරලා හිට නැත්නම් අනිද්දා හැකි පමණ ඉක්මනින් පළාත් සභා මැතිවරණ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. අනුතුරුව ජනාධිපතිතුමා ගොවීන් වෙත බීජ සහ පැල බෙදා දීමද සිදු කළා. ජාතික වක්මගුල් උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නව අග්‍රාමාත්‍ය දොරේට පත් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා නිල වශයෙන් සිය රාජකාරිය කටයුතු අද පෙරවරුවේ ආරම්භ කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය දොරේට පත් වුණේ ශ්‍රී ලංකාවේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි. අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමාට රැස්ව සිටි පිරිසගෙන් හිමි වුණේ උණුසුම් ප්‍රතිචාරයක්. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡනාති කාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී කෝ විනාශසතු මාතේ භවත්ව අන්තර සුඛී දීගායුකෝ බවන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් गौरवास्पद नायक स्वामींद्रियान वहांसेला प्रमुख කටේ උන්නතිය වෙනුවෙන් නව පියවර රැසක් ගෙන ඇති මෙම අවස්ථාවේ සියලුම රාජ්‍ය ආයතනයන්හි කාර්යමණ්ඩලය සාමකාමීව හා සුහදශීලීව තම රාජකාරිය ඉටු කරන ලෙස රජය ඉල්ලා සිටිනවා. ඒතුලින් රාජ්‍ය සේවකයන් ලෙස රටේ සංවර්ධනය වෙනුවෙන් සිය වගකීම ඉටු කරන ලෙසයි රාජ්‍ය සියලුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා සංස්ථා ඇතුළු කාර්යමණ්ඩල වලින් තවදුරටත් ඉල්ලා සිටින්නේ. යම් ආකාරයක විනය විරෝධී හැසිරීමක් හෝ කඩාකප්පල් කාර්ය ක්‍රියාවක නිරත වන ඕනෑම කෙනෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය තරයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද රජය අවධාරණය කර සිටිනවා. දෙමළකොඩ පිහිටි කණිජ තෙල් නීතිගත සංස්ථාවට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ පස්වරුවේ බලහත්කාරයෙන් ඇතුළු වීමත් සමග නොසන්සුන්කාරී තත්වයක් ඇති වුණා. එහිදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මීට විරෝධය දක්වමින් කණිජ තෙල් නීතිගත සංස්ථා සේවකයින් තෙල් බෙදා හැරීමේ කටයුතු වලින් ඉවත්ව සිටිනවා. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණ කාර්යාලවලට බලහත්කාරයෙන් ඇතුල් වීමට උත්සාහ දරුවා. ඔහු එම කාර්යාලවල තිබූ ලිපි ලේඛන ලබා ගැනීමට පැමිණි බවටයි වාර්තා වුණේ. කාර්යාලවලට ඇතුළුවීම වැළැක්වීමට කණිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරක්ෂක අංශය කටයුතු කළා. එම අවස්ථාවේ නොසන්සුන්කාරී තත්වයක් ඇති වූ අතර සේවකයන් හිටපු අමාත්‍යවරයාට දැඩි විරෝධය එල්ල කළා. එහිදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් වාර්තා සඳහන් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. හිටපු අමාත්‍යවරයාගේ හැසිරීමට විරෝධය දක්වමින් කණිජ තෙල් නීතිගත සංස්ථා සේවකයන් තෙල් බෙදා හැරීමේ කටයුතු වලින් ඉවත්ව සිටිනවා. ඒ හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පෙරවුම් හල්වල දිගු පෝලිම් මේවන විටත් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. Thank you.
රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා తాවකාලිකව ප්‍රධානින් පත් කර තිබෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි පත් කිරීම සිදු කර තිබෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත්ව සිටින්නේ සම්මාන ලැබී ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය සෝමරත්න දිසානායක මහතායි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වැඩ බලන නව සභාපතිවරයා ලෙස නීතිඥ සරත් කෝන්ගහගේ මහතා පත් කර සිටිනවා සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වැඩ බලන නව සභාපතිවරයා ලෙස පත් කර සිටින්නේ වසන්ත ප්‍රිය රාමනායක මහතායි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වැඩ බලන සභාපතිවරයා ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක මහතා අද වැඩ බාර ගත්තා දෙස් විදෙස් සම්මානලාභී විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය සෝමරත්න දිසානායක මහතා වික්‍රමසිංහපුර ස්වාධීන රූපවාහිනී ප්‍රධාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ කලමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලය හරසරින් පිළිගත්තා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලැබූ සෝමරත්න දිසානායක මහතා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබුවා පසුව නිර්මාණකරණයට එක් වූ ඔහු අතින් නිර්මාණය වූ සෑම චිත්‍රපටයක්ම පාහේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා පමණක් නොව දෙස් විදෙස් සම්මානයන්ටද පාත්‍ර වුණා සරිගම සිරිපැරකුම් සූර්ය අරණ සිරි රජසිරි සරෝජා ආදී චිත්‍රපට ඒ අතර වෙනවා සිය නිර්මාණ ඔස්සේ නවක නිර්මාණකරුවන් ශේෂ්ත්‍රයට හඳුන්වා දීමටද සෝමරත්න දිසානායක මහතාගෙන් ඉටු වූ මෙහෙවර ඉමහත් ඒ මහතා ජනාධිපති උපදේශකවරයෙකු දවනවා ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව සේවකයන් හමුවේ කියා සිටියේ දේශපාලන භේදයකින් තොරව ආයතනයේ දියුණුව වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බවයි අපි මේ ආයතනයෙන් අපිට වගකීමක් තියෙන රටට දෙන්න ඒ දේ වැදගත් විදිහට යහපත් විදිහට රටට හිතකාමී විදිහට පවතින රජයට හිතකාමී විදිහට අපිට රාජ්‍ය බැඳීමක් තියෙනවා ඒක අමතක කරන්න එපා අපිට දේශපාලන පක්ෂ නෙවෙයි අපිට රජයක් යටතේ තියෙනවා නම් තා සුහද සිතින් අත්වල බැඳ ගන්නවා මේ ආයතනයේ නැවත වරක් රටේ යහපත අපේ රසවින්දිනයේ යහපත අපේ සංස්කෘතියේ යහපත සහ අපේ ශ්‍රී ලංකාවේ යහපත සඳහා නොම්බර 1 ආයතනයේ බවට පත් කරලා ITN ආයතනයේ දිනුවෙන් දිනුවට ගිහිල්ලා අපිට යම් කිසි දෙයක් ගිලිහි ගින් තියනවා නම් අපිට වැරදුණු දෙයක් තියනවා නම් ඒවා નિවැරදි කරගෙන අලුතෙන් එකතු කළ යුතු යහපත් දෙයක් තියනවා නම් ඒවත් එකතු කරගෙන අපි ඉලක්ක කරන ස්ථානයට පැමිණෙමු ජේෂ්ඨ මාධ්‍යවේදී සුදර්මන් රදලියගුණ මහතාද මෙහිදී අදහස් දැක්වුවා හැම සහයෝගයක්ම ලබලා දෙනවා ආයතනයේ ශක්තිමත් කරලා ඉදිරියට යන්න. ඒ නිසා මගේ ඉල්ලීම ඔබ සියලු දෙනාම අද ඉඳලා එකට එක්කහුව වෙලා යම් ආර්ථික මට්ටමින් ආයතනයේ වැඩලා තියෙනවා නම් රේටින්ස් වලින් ආයතනයේ වැඩලා තියෙනවා නම් අපිට ඉදිරි මාස 6 ඇතුළත ස්වාධීන රූපවාහිනිය යලි රේටින්ස් වලින් නම්බර 1ට ගේන්න පුළුවන් වෙයි. ඒක අපි කළ යුතුමයි. ඒක පාර්ශ්වය නොවේ. හැම කෙනාටම අවස්ථාව ලබලා දීලා ස්වාධීන රූපවාහිනියම්ම කරන වගකීම අපි සියලු දෙනාම එකතු වෙලා කරමු. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක් වුණා. හපුතලේ විහාරගල ප්‍රදේශයේ නිවසක පැවැත් වූ Facebook සාදයකදී මත්ද්‍රව්‍ය සමග තරුණයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විහාරගල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක මෙම සාදය පවත්වා තිබෙනවා. අවුරුදු 19ත් 28ත් වයස් කාණ්ඩවල පසුවන පිරිස් මේ සඳහා සහභාගී වී සිටි බව පොලිසිය පවසනවා. අත්තරංගොඩ පත්තුවන් අතර තරුණියකද වෙනවා සාදේ සඳහා රැගෙන විවිධ වර්ගයේ මද්‍රව්‍ය පොලිසිය සොයාගත්තා අත්තරංගොඩ පත්තුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරි වැඩපිළිවෙලට සියලු සහාය ලබා දීමට ආණ්ඩුකාරවරුන් සියලු දෙනා තීරණය කර තිබෙනවා ආණ්ඩුකාරවරුන් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුවගත් බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියා. ඒ කහඬින් අපේ ආණ්ඩුකාරවරුන් නම දෙනාම එකමතිකව තීරණය කළේ ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගමැති දුරේ හිබවීමෙන් යුතු මෙම ආණ්ඩුවට අපේ පූර්ණ අවංක සහයෝගය ලබා දෙන බව එකමතිකව තීන්දුණා. රට අස්ථිර වීගෙන යන අවස්ථාවක විශේෂයෙන්ම රට තුල බෙදීම් තදින්ම එළියට එන අවස්ථාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉතාමත්ම කාලෝචිත ලෙස ව්‍යවස්ථාන පුළුවන් ගම්ලේ පුතිරණිය නැගිනි ජනතාවත් නැගිනි පරස්පර භාවිනියුන්
පසුගිය කාලේ ඇති වූ ගැටලු රැසක් ගැන සලකා බලා තමයි අධිකරු ජනාධිපතිතුමා මේ තීරණය ගත්තේ. අපි සියලු දෙනා නව රජයට සහාය දෙන්න තීරණය කළා. මේ රටේ හරියාකාර රටට සේවයක් කරපු ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලය තුල වගේම රට ජාතික සංස්කෘතිය පිළිබඳව රටේ ආගම පිළිබඳව රටේ ධර්මයේ පිළිබඳව සියලු මනුස්ස වර්ගයාගේ යහපත පිණිස කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පරිස්සමද තිබ්බදී ඇලියාවට ගියා වගේ වඩා හොඳට ඇති කරලාද ජාතික රජය මගින් මින් පෙර නොවු විරු අවිචාරවත් අස්ථාවර අරාජික යුගයක් නිර්මාණය කළ ආණ්ඩුවක මූලික දේ තමයි නීතිය සාමයේ රැකීම මේකත් අවුල් වෙන තත්ත්වයට පත් වෙනට අපි කල්පනා කරනවා ඒ අවිනිශ්චිත අරාජික යුගය අවසන් කිරීමේ එක්තරා ආරම්භයක් එතුමාගත දේශපාලන තීන්දුව මම සලකන්නේ රටේ ස්ථාවරභාවය වෙනුවෙන් ගත්ත තීන්දුවක් කියලා. මේ කටයුත්ත සඳහා අධිකර ජනාධිපතිගේ නියෝජ්‍ය හැටියට ඒ තීරණ වලට සහයෝග දැක්වීමට කටයුතු කරන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. මේ අර්බුදකාරී තත්ත්වයේ එදිතර පියවරක් පාර හැටියට රටේ නායකයා හැටියට ගරු මෛත්‍රීපාල සිසේන ජනාධිපතිගත තීන්දුව මුල जनाधिपति ජනාධිපතිතුමා මේ ගත්ත පියවරට 100ට 100ක්ම අනුමත කරමින් මේ අතර පාර්ලිමේන්තුව ලබන 16 වනදා රැස්වීම සම්බන්ධයෙන්ද බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කරුණු පැහැදිලි කළා. මේ ඉදිරිපත් කරන ලද අයවැය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම රටේ ප්‍රගතියට ප්‍රගමණයට හා ජනතාවගේ අභිලාෂයන්ට පටහැනි වෙන්න පුළුවන්. ඒක නිසා ඇස්තමේන්තුගත අයවැය ඉදිරි කාලයේදී ගන්න. ඒකට ගණන් මිනුම් ලෑස්ති කරගන්න කාලයක් අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙමෙයි. දැනට අමාත්‍යාංශ විශාල ගානක හිටපු ලේකම්වරු අලුතෙන් ඇති කරන අමාත්‍යාංශ 30ට බෙදන්න සිද්ධ වෙයි. ඊළඟට අමාත්‍යාංශ බර ගණනාවක් සංකෝචනය කරලා 30කට දානකොට ඒ වගේ විෂයපතයන් බෙදීමේ අවස්ථාවක් තිබෙනවා. විවිධ රාජ්‍ය ආයතනවල සභාපතිගේ ඉනම් පත් කළ අධ්‍යක්ෂක මණ්ඩල රජයේ බැංකු මේ සියල්ලම අලුතෙන් පත් කරන්න ඕනේ. මේකට කාල සීමාවක් අවශ්‍යයි. ඒ නිසා පාර්ලිමේන්තුව 16 වෙනිදා දක්වා කල් තැබුවා. ලැබූ ජයග්‍රහණය යලි ආපසු හැරවීමට ඉඩ නොතබා එය රැක ගැනීම සියලු දෙනාගේ වගකීමක් බව එළිය සංවිධාන නියෝජිතින් අවධාරණය කරනවා. කැස්බෑව ආසනයේ පැවති එළිය සම්මන්ත්‍රණ වැඩසටහනට එක්වමින් ඔවුන් මේ පිළිබඳ අදහස් පළ කළා. ජාතික සම්පත් විකිණීම රට බෙදුම්වාදයේ දක්වා තල්ලු කිරීම 20 වෙනි සංශෝධනයේ හරහා ඒ වගේම රණවිරුවන් අපහාසයට උපහාසයට ලක් කිරීම රාජ්‍ය යාන්ත්‍රණය තුල වැඩ කරන නිලධාරීන් අධෛර්යයට පත් කිරීම රටේ ස්වාධීනත්වයේ ස්වෛරීත්වය යටපත් කිරීම රටේ අභිමානය විනාශ කිරීම කියන මේ සමස්ත ක්‍රියාදාමය අත් හිටවිය යුතු අවස්ථාවයි දැන් ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ආරම්භයක් විතරයි මේ අවසානය නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මම හිතන්නේ අවුරුදු 3මාරක් බලාගෙන හිටියා ඉවසාගෙන හිටියා. නමුත් එතුමා ඥානාන්විත තීරණයක් අරගෙන මහින්ද රාජපක්ෂ මේ රටේ අගමැතිවරයා වශයෙන් පත් කළා. අපි තවමත් අමතක කරන්නට නරකයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය පෙරලන්නට මුල්ලුණු ඒ සියලුම බලවේග අද තවමත් ඒ ආකාරයෙන් තියෙනවා. මේ බලවේග එවුන්ගේ ක්‍රියාව නවත්තයි කියලා අපිට හිතන්නට පුළුවන් කමක් නැහැ. ජිනීවා වලට ගිහිල්ලා අපේ රට පාවලා දීලා තියෙනවා. අපේ රටේ ආර්ථිකය කඩා හීරුවලා තියෙනවා. දේශීය ව්‍යාපාරිකයා, දේශීය ගොවියා, දේශීය කුඩා ව්‍යවසායකයා අද ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. එවන් මොහොතක අපේ රටේ නැවතත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නගමැති වීම මේ රටේ තමුන්නාසලා අපේ වාසනාවක් හැටියට කරනවා. එතුමාට ඒ ශක්තිය තියෙනවා. ඒත් සමගින් IT මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk